මනුෂ්‍යෙක් විදියට මේ මිහිතලය මත ඉපදින්නට ලැබීමම අපේ ලැබපු විශාල වාග්යක් වාසනාවක්. ඉතින් මේක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වාසනාවක් වන්නට නම් අපි මේ සබහදාමේ තිරසාර පැවැත්මට අනුයුක්තව ජීවත් විය යුතුයි. ඔබ දන්නවද ජීවිතේ වටිනාම වචනය වෙන්නේ මොකක්ද? මම හිතනවා එක්තරා විදියකදී කලමනාකරණය කියන වචනය ජීවිතයට බොහොම වැදගත්. ඉතින් අපි පුද්ගලෙක් විදියට අපේ ජීවිත කලමනාකරණය කරගත යුතුයි. ඉතින් මේ කලමනාකරණය කර ගැනීම අපි සිදු කළ යුත්තේ අපේ මේ සබහදාමේ තිරසාර පැවැත්මට අනුගත වීමෙන් යුතුව අනුගත වීමත් එක්ක. ඉතින් ඒ නිසා අපි එවන් විදියට මේ සබහදාමේ තිරසාර පැවැත්මට අනුයුක්තව අපිට හැකියාවක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට බොහොම අපූරු ලෙස. මේ පැවැත්ම අපිට අස්ථාවර භාවයට පත් වෙන්නේ අපි සබහදාමේ තිරසාර පැවැත්මෙන් අපගමනය වුණාට පස්සේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් ජීවිතය නිරෝගී විදියට සාර්ථක කරගන්නට මේ සබහදාම මත ස්ථිරසාර පැවැත්මක් අපිට දිගු කාලීන පැවැත්මක් පවත්වා ගන්නට හැකියාව ලැබෙන්නේ අන්නේ විට. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ ඔබට සුපුරුදු පරිදි ඔබේ පවුලේ ආදරණීය වැඩසටහන ඔබේ නිර්මාණයට සමීප කරන්න. මේ ඔබේ පවුලේ ආදරණීය වැඩසටහන My Garden. අපි අද ඉන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවයට අයිති අලුබෝමුල ප්‍රදේශයේ තියෙන මෛත්‍රී පෙරපාසලේ පෙරපාසල් භූමියේ. මෙතන සුවිශේෂී ස්ථානයක්, ලස්සන ගෙවත්තක් තියෙනවා පුංචි. ඔබට පේනවා ඇති පුංචි අපේ ගෙවත්ත කියලා අතන බෝඩ් එක සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ආවේ පුංචි පොඩිත්තන්ගේ ලස්සන ගෙවත්තකට. මේක බොහොම ආකර්ෂණීය ඵලදායි විදියට නඩත්තු වෙමින් පවතින ගෙවත්තක්. මේ ගෙවත්තේ සුවිශේෂත්වය තමයි මේ ගෙවත්ත පවත්වාගෙන යන්නේ පුංචි දරු දැරියන් විසින්. ඉතින් මාත් එක්ක ඉන්නවා මේ වෙලාවේදී මේ පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය අයිබෝවන් ඔබතුමිය. අයිබෝවන්, අපි කියමු අපේ ගෙදරයි බලන් ඉන්න ඔබතුමියගේ නම. මම ආරච්චිරියලත. ඔව්, සිරියලත මහත්මිය තමයි මේ දේවල් මේ විදිහට පවත්වාගෙන යන්නට ගුරුහුරුකම් දෙන්නේ, නේද? අපි කතා කරමු. මේ ගෙවත්ත බොහොම ලස්සනට තියෙනවා, ඒ වගේම බොහොම ලස්සන ආකෘති භාවිතා කරලා තිබෙනවා. ඔබට පේනවා ඇති අහක දාන බඳු භාවිතා කරලා ඒක පළදායි විදියට යොදාගෙන අලංකාර මල් වගාවක් තමයි මෙතන සිදු වෙලා තියෙන්නේ, සිදු කරමින් තිබෙන්නේ. අපි කතා කරමු මහත්මිය, ඔබ ගුරුතුමියක් විදියට මේ වගේ ප්‍රවේශයක් ගන්නට හේතුව? දරුවන් කියන්නේ අපේ රටේ සම්පත. ඉතින් දරුවන්ගේ මොලේ ශීඝ්‍ර සංවර්ධනය සිදු වෙන්නේ අවුරුදු දෙකමාරක් පහත් අතර. ඉතින් අපි ළඟ තමයි මේ කාල සීමාවේ දරුවෝ ඉන්නේ, පෙරපාසල් දරුවෝ. ඒ දරුවන්ට දිය යුතු අත්දැකීම් ටික මේ වයස් සීමාව තුළ දිය යුතුමයි. ඒ නිසා තමයි මම මේ වගේ මගේ මේ උත්සාහය ආරම්භ තියෙන්නේ. දරුවෙක් නිවැරදිව සමාජගත කරන්න පරිසරයට හුරු කරලා, පරිසරයේ රස විඳලා, ගහකොළ හිටවල ගහකොළට ආදරය කරන්න, පරිසරයට ආදරය කරන්න, සතුන්ට ආදරය කරන්න අපි මේ පෙරපාසලෙන් තමයි ඉගැන්විය යුතුම කාලය කියලා තමයි මම හිතන්නේ. ඉතින් අන්නේ එකයි පෙරපාසල් අවදී කියන්නේ දරුවෙකුගේ මානසික සංවර්ධනය, මොළයේ වර්ධනය වෙන 80%කින් සිදු වෙනවා. 80%කින් සිදු වෙන කාල සීමාව. ඒ කාල සීමාව තුළ අපි ඔවුන්ට හොඳම දේ දෙන්නට අවශ්‍යයි. ඉතින් ඔවුන් සංවර්ධනය වෙන්නේ, ඔවුන් වැඩින්නේ ඒ ගුණාත්මක පදනම මත. අපි යමු ඔවුන්ගේ ගෙවත්ත බලන්න. එන්න අපිත් එක්ක. මේ ගෙවත්ත කොටස් වලට බෙදලා තියෙනවා. මෙතන තියෙන්නේ එළවලු. 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 එතකොට මේ බලන්න ඵලදාම අපිට පේනවා ඇති බලන්න. බොහොම ඵල බර වෙච්ච මාළු මිරිස් ගහක් තමයි තිබෙන්නේ. එළවලු තව මොනවද තියෙන්නේ මහත්මිය? වම්බටු තියෙනවා. ඔව්. තක්කාලි. තක්කාලි. නෝකෝල්. නෝකෝල්. බීට්. බීට්රූට් ගොඩක් දේවල්. වණ්ඩක්කා. වණ්ඩක්කා. බොහොමයක් එළවලු මෙතන අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි පලා වර්ග. ගොටුකොළ තියෙනවා, සාරණ තියෙනවා, මුකුණුවැන්න තියෙනවා, මුකුණුවැන්න තියෙනවා, කංකුන් තියෙනවා, කංකුන්. ඒ වගේ අවශ්‍ය ඔක්කොම පලා ටික මෙතන තියෙනවා. ඒ වගේම තමයි මේ බලන්න බටු ශාකයේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ සියල්ලෙම හොඳට පළදාව තියෙනවා, නේද? මේවා මේ විදිහට මේ පුංචි දරුවොත් එක්ක නඩත්තු කරගෙන යන්නේ කොහොමද? අපි උදේවරුවේ දරුව ආපු ගමන්ම දරුවන්ට විශේෂ භාජන ලෑස්ති කරලා තියලා තියෙන හැමදාම මල් බඳුන්නේ ඔයගලගේ ප්‍රමාණයට. ඒවෙන් හැම දරුවෙක්ම තමගේ පෝච්චිය හඳුනගෙන වතුර දානවා. ඒකල තවල් පැල ගලවන්නේ අපේ දරුවෝ. අපි පැල හිටවන්නේ දරුවොත් එක්ක. දරුවෝම තමයි මේ සියලුම දේවල් වලදී අපි යොදාගන්නේ. යොදාගෙන තියෙන්නේ.
ඉතින් මේ සියල්ලගෙම නම් ගහලා තියෙනවා නේද මේ බඳුන් වලටත් අයිතිකාරයෝ ඉන්නවා ඉතින් හරි ශ්‍රේෂ්ඨී බලන්න මේකෙන් සාමූහිකත්වය වර්ධනය වෙනවා නේද සබහාදාමේ වටිනාකම තේරෙනවා යාලට ඉතින් අපි එකින් එක ගැන කතා කරමු කොහොමද මේ වගේ ඵලදාවක් එන්න මේවට දාන පොහොර වර්ග මොනවද ඔව් අපි ගොඩක් වෙලාවට අපේ ගෙවත්තෙම පෙරපාසල භූමියෙන්මයි අපි සකස් කරගන්නවා අපේ කොම්පෝස්ට් බඳුන් තියෙනවා ජීව කොටුවක් තියෙනවා ඒවෙන් ගන්න කොම්පෝස්ට් තමයි ගන්නෙ ගොම පොහොරයි අපි රසායනික පොහොර මොනවත් පාවිච්චි කරන්නේ නැහැ කාබනික පොහොර වලින්ම තමයි මේවා කරගෙන යන්නේ වසවිස නැතුව අපේ මගේ දරුවන්ට දවල් ආහාරයට මම මේ එළවලු පළතුරු සියල්ල සූදානම් කරලා තින්නේ දරුවන්ට මෙහි කෑම පිසිනකොට මේ සියලු එළවලු වර්ග පලා සියලු දේවල් මේ පෙරපාසල් භූමියෙම තමයි මේ ගෙවත්තෙම තමයි අපි ලබා ගන්නෙ ඔව් එතකොට සාමාන්‍යයෙන් දවසකට කෑම වේලක් පිළියෙල වෙනව නේද එතකොට මේ කෑම වේල පිළියෙල වෙන්නේ මේ පුංචි ගෙවත්තේ තියෙන පළදාව තුලින් ඔව් ඒ වගේම එළවලු පළතුරු මේ දේවල් තියෙනවා ඒ විතර නෙමෙයි අපි ඔසු වෙනම ඔසු වගා කරලා තියෙනවා මේකත් වර්ග ඔව් ඉතින් මේ බලන්න ඔබට පේනවා ඇති හෙල්මට් අපි ඉවතලන නේද භාවිතා කරලා ඉවතලන ඒවක්ම ලස්සන විදියට වර්ණ ගන්නවා දරුවොත් එක්ක ඉන්න නිසා තමයි මේ වර්ණවලට අපි නිතරම යන්නේ මූලික වර්ණ හඳුන්වා දීමත් අධ්‍යාපනයත් එක්ක තමයි මේ ටික සියලු දේවල් ලෑස්ති කරලා තියෙන්නේ ලෑස්ති වෙන්නේ නේ ලෑස්ති වෙන්නේ නේද ඔවුන් ශාක වර්ග හඳුන ගන්නවා මේ තුලින් පාට වර්ණ හඳුන ගන්නවා වර්ණ හඳුන හැඩතල හඳුන ගන්නවා ඔව් ඒ වගේම මේවයි ගුණ හඳුන ගන්නවා ඉතින් බොහොම හොඳ ප්‍රයත්නයක් තමයි මේක මොකද ලංකාවේ ඉන්න අනිකුත් පෙරපාසල් ගුරුවරුන්ට හැකියාව තිබෙනවා නම් ඔවුන්ගේ පෙරපාසල් භූමිය තුළ මේ වගේ පුංචි ගෙවත්තක් පවත්වාගෙන යන්න ඒක බොහොම වටිනවා විශේෂයෙන්ම කියන්නට ඕනේ ඉඩ කියන දේ සීමා සහිතයිනේ මේ ගෙවත්ත පිටරදී බොහොම පුංචි ඉඩ කඩක නේද අපි පොඩක් උත්සාහ දරුවොත් ලස්සන ආකෘති හදාගෙන අපිට කරගන්න පුළුවන් ශ්‍රේක ගෙවත්තක් නිර්මාණය කරගන්න පුළුවන් ඉතින් කෑම වේලක් පිසිනකොට සාමාන්‍යයෙන් බෑන්ජන කීයකින්ද මේ ඔව් අපි මේකේ අපි නිතරම ගන්නවා වම්බටු මේ වම්බටු ගන්න පුළුවන් ගෝවා තියෙනවා අපි එළවලු වර්ග දෙකක් ගන්නවා පලා වර්ගයක් ගන්නවා ඊට අමතරව තමයි අපි කරවල හෝ මාළු වලට යන්නේ පිටින් ගන්න එපමණයි ඔව් සාමාන්‍ය සමබල ආහාර වේලක් වෙන තමයි පෝෂණ කරන්නේ අපි සෞඛ්‍ය ප්‍රවර්ධන තරඟෙන් අපි දිනලා තියෙනවා සෞඛ්‍ය ප්‍රවර්ධන පෙරපාසල් අතරින් පළවෙනි ස්ථානය අරගත්තේ මේ සියලු දේවල් අපේ දරුවන්ට සෞඛ්‍ය පෝෂණය නන්වාලීමෙන් තුලින් ඔව් මේ ගෙවත්ත හරීම සම්පූර්ණ අංග සම්පූර්ණ ගෙවත්තක් කියලා මට නම් පේන්නේ මොකද බතල තියෙනවා අල වර්ග තියෙනවා අල භෝග තියෙනවා පලා වර්ග තියෙනවා එළවලු තියෙනවා පළතුරු තියෙනවා ඒ වගේම ගෙවත්ත ලස්සනට මල් වලින් අලංකරණය කරලා තියෙනවා ඉතින් ඔබට හිතෙනවද ඔබටත් පුළුවන් ඔබ පෙරපාසලක් පවත්වාගෙන යනවා වෙන්නට පුළුවන් ඒ වගේම ඔබේ පාසලේ වෙන්නට පුළුවන් පන්සලක වෙන්න පුළුවන් පූජනීය ස්ථානයක වෙන්න පුළුවන් අපිට මේ දේවල් කරගෙන යන්න පුළුවන් ඉතින් ඒක බොහොම අපූර්වට පේනවා මේ ගෙවත්ත දැක්කහම දිරණ කසල කියන්නේ සම්පතක් කියලා ඔබ සඳහන් කරලා තියෙනවා නේද ඒක කොච්චර හොඳ ආකල්පයක්ද ඉතින් මේ තියෙන්නේ ජීව කොටුවක් හදලා කොම්පෝස්ට් පිළියෙල වෙන්නේ දිරාපත් වෙන්නේ මේ තුල නේද ඉතින් ඒ වගේම විවිධ විදියට කොම්පෝස්ට් පිළියෙල කරන්න ඔබ උත්සාහවන්ත වෙලා තිබෙනවා අපිට පේනවා කොම්පෝස්ට් බඳුනක් තියෙනවා ඒ වගේම කොම්පෝස්ට් පැරලයක් තියෙනවා ඒ වගේම මේ විදියට ගොඩ ක්‍රමයට ජීව කොටුවක් හදලා තියෙනවා පෙරපාසල් ජීවත් එකතු වෙන උදේට අතු ගන්න කුණරොටු ටික කෑම පිසිනකොට එකතු වෙන එළවලු කෑලි ටික අපත යන ඒ සියලු දේ තමයි මෙතන තියෙන්නේ ඔව් ඉතින් මේ සියලු දේ අන්තර්ගත වෙලා බොහොම හොඳ පෝෂණ ද්‍රව්‍ය පිරිනු කොම්පෝස්ට් පොහොරක් නිර්මාණය වෙනවා බලන්න කොච්චර සරුසාර විදිහට මේ දේවල් සිද්ධ වෙනවද ඉතින් මේ දේවල් කරගෙන යනකොට කොහොමද ලැබෙන දායකත්වය මේ ළමයිගේ අම්මලා උදව් කරනවද අපේ දරුවන්ගේ දෙමව්පියෝ මට ගොඩක් උදව් වෙනවා ඒකෙන් මේ ගොඩක් මම උත්සාහ කරන්නේ දරුවොත් එක්කම මේ දේ කරන්න දරුවන්ට මේ දේ හුරු කරන්න තමයි මගේ මුලිකම ප්‍රයත්න වෙලා තියෙන්නේ මොකද දරුවන් කියන්නේ ඒ කාලේ දෙන දේ තමයි දරුවන් හිත මතකේ තියෙන්නේ මේ පෙරපාසල අවදී දෙන අත්දැකීම් ටික අපි ලබා දෙන දැනුම තමයි ජීවිත කාලේ
දරුවොත් එක ඉතුරු වෙලා තියෙන්නේ මතකෙට එන්නේ ආයේ ඒ නිසා මේ පෙර පාසල් කාලය තුළ මේ සියලු දේවල් දෙන්නේ දරුවන්ට ඒ අත්දැකීම් ටික අපි ලබා දෙන්න උත්සාහ කරනවා මේ හැම දෙයක් තුලින්ම ඔව් බොහෝ ජයග්‍රහණ හිමි කරගෙන තිබෙනවා අපි ඒක ගැන මතක් කරමු ඔව් අපි මිහිසරු සම්මාන උළෙල 2017 මිහිසරු සම්මාන උළෙල ජනාධිපති රන් සම්මානය ගත්තා පරිසර කැකුළු ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා අපි අපත යන සියලු දේවල් ප්ලාස්ටික් බඳුන් හෙල්මට් ඒ වගේම मेगा बोतल सीर देवा वावन पटांगा अभी मुको अपीट इकत देवा परसर उदाहरण बेह पुच्छन बेह परसर दूषण अभी नवत भावता करमाई एक हादते इट पास अभी बेरीम विनकड़ता प्रत्यक्ष करण राज्यसभा बार दिन मे सीर देवा अभी वगा कटीत करगण आकर्षणीय भाव कथाकरण आकर्षणीय आहार वेले आकर्षणीय शास्त्रीय आकर्षणीय वर्ण संकरण परसरेट हित कामी दरुए समाजगत करमय मठ वशवेन्नी एक दिन पुला पास लेदी मे पेर पास लेदी मुल मच्चिवा सीट असुवा सांग वर्धने वेन्नी मुले वर्धने वेन्नी शैल वर्धने वेन्नी और देखा हमारा पहात अत्र वितरमाई एन सतम मम्मी सी अलग उत्साह दरु अंत ये कल सीमा भी दरु अपिलंग इन्ने ये दरु अंत ये कल अवश्य दे लबा दिन्न तमाई लबा दिन्न पूर्वलमा विय संवर्धने विय युथ नेद एक स्वभाधाम अत्यकूनाम एक भूम लसन विधेयट सिधु पुतपते धनुमट हुरुकरान्नट अवश्यवेन्न स्वभाधामे मम्मई इतिन लमेक स्वभाधामट आदरेकरान्न हुरुवेनवाक्यान्ने ओहुगे मानसिक परिसरय भूम गुणात्मक वेनवा वेडिहिरियन्न गरुकरान्न समाजयट ප්‍රියමනාප දරුවෙක් වෙන්න සමාජ දරුවොත් එක වෙනත් ඈත් එක සමාජගත වෙන්න නම් පරිසරයට ක්‍රියාකාරීත්වයේ සිදු වෙන්න ඒ සිදු වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම පරිසරයත් එක්ක දරුවා හුරු කරවිය යුතුමයි ඒ වගේම තමයි ගහට කොළට ආදරය කරන ජීවින්ත ආදරය කරන සත්‍යසිව පාට ආදරය කරන හඳුන ගන්න හුඟක් දේවල් මේ තුලින් ලැබෙනවා සාමාන්‍යයෙන් ප්‍රායෝගික අධ්‍යාපනය තමයි වඩා වටින්නේ මෛත්‍රී පෙර පාසලට ඔබ දැක්කේ පුංචි පෙරපාසල් ගෙවත්ත ලස්සන කරන්නේ ඔබට මේ තේන පොඩිත්තු ටික. ඉතින් අපිට යාලා කියලා දෙන්න සූදානම් වෙනවා කොහොමද යාලගේ මේ පෙරපාසල් ගෙවත්තට කොහොම සාර්ථක විදියට තක්කාලි පැලයක් එකතු කරගන්නේ කොහොමද කියලා දෙන්න තමයි යන්නේ. අත් එක්ක කියලා දෙන්න අපිත් එක්ක යාළුවෙක් ඉන්නවා. නම කියන්න බලන්න පුතේ. එෂෙන්. හරි. එෂෙන් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. හරි. අපි දැන් මොනවද කොහොමද අපිට අවශ්‍ය මේ පස් මිශ්‍රණය හදාගන්න අපිට මොනවද පුතේ ඕන වෙන්නේ මේ මොනවද ගම කුල් පොර වැලි පස් කොම්පෝස්ට් පොර බලන්න පොඩි කාලෙම මේ දේවල් දන්නවා කියන්නේ එක කොච්චරක් නම් දෙයක්ද නේද පොඩි ළමයිගේ මනසට මේ පිළිබඳව දැනුමක් එකතු වෙනවා කියන්නේ එයාලාගේ මානසික පරිසරය හොඳින් සංවර්ධනය වෙනවා මේ සබහාදාමත් එක්ක හරි අපි දැන් මේ යාළුවොත් එක්ක එකතු වෙලා හදන්නේ මේ ෆස්ට් මිස්ටරය සකස් කරගන්න ඔන්න දැන් අපි මේ
අපි හදාගත්තු මේ එකතු කරගත්තු ගොම ටික කුකුල් පොහොර ටික වැලි ටික මතු පිටපස් ඒ වගේම කොම්පෝස්ට් මේවා හොඳට අනාගන්න එක තමයි කරන්නේ නේද? එයාලා අතින්මයි අනන්නේ ඒගොල්ලන්ගේ. මේගොල් මේ කොම්පෝස්ට් හදන්නේ අපිට ගුරුතුමිය කියන්න බලන්න මේ ගෙවත්ත තුලම නේද? ගෙවත්තෙම ගන්න කොම්පෝස්ට් තමයි අපි ගන්නෙ මේක තියෙන मिश्रण सकाशकरणी मानसिक परिसरे संवर्धन मुले वर्धन वश यम यम बुद्धिवर्धन हरियट उम्मनावे हसर उसेरता एंगिल वर्ट उत्तेजन अभी बलाकृत्वने मानसिक परिसरे संवर्धने वेनेवश्य मे पेरपासल अवधीदिमयि मोकद ए अवधीदि उंगे मोले वर्धने सीट असुवकिन सिद्धु वेनवा इति मे निसा अद्देकिंच अनिवार्येम पेरपासल तुल पेरपासल दरुवंट लबा दिय युतुमयि इतिन एयाला पल सितवन्न मे विदियट आसावेन वैद करनवा कियन्ने අපේ අනාගතේ අපිට අපේ සබහදහම බොම තිරසාර විදියට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ මේ යාළගේ ආකල්ප මේ විදියට සංවර්ධනය වුණා. හරි. අපි දැන් ඔන්න අපි මාධ්‍ය පුරව ගත්ත අපේ බඳුරට. මේගොල්ලෝ දඟ වැඩ කරන්නේම නෑ නේද? හරි කී කරොයි. හරි. අපි මොකක්ද හිතවන්නේ දැන් අපි මේ පැලේ මොන පැලේද අපි හිටවන්නේ? තක්කාලි පැලයක්. තක්කාලි පැලයක්. හරි. ඉතලන්නේ. තක්කාලි බොහොම ගුණයි නේද? තක්කාලි වල තියෙනවා විටමින් C තියෙනවා. විටමින් C කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. බොහොම ගුණ දෙනවා අපේ ශරීරයට. අපි පෙර වැඩසටහන් වලත් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම පොටෑසියම් තියෙනවා. පොටෑසියම් කියන්නේ අපේ රුධිර පීඩනය පාලනය කරන්න අපිට දායක වෙනවා. ඒ වගේම විටමින් K1 තියෙනවා. විටමින් K1 වලට පුළුවන් රුධිර කැටගැසීම සිදු කරන්නට විටමින් K1 දායක වෙනවා. ඒ වගේම විටමින් B9 තියෙනවා. ෆෝලේට් අන්තර්ගත වෙනවා තක්කාලි වල. ෆෝලේට් සෛල වර්ධනයට උපකාරී වෙනවා. ඉතින් මේ පළතුරක් වගේ එළවලුවක් වගේම පළතුරක් විදියට තක්කාලි අපිට ප්‍රයෝජනවත් වෙනවා. දැනුවත් වුණා කියලා අපි හිතනවා. කලින් අපේ ගුරුතුමිය දැනුවත් කරලා තියෙනවා නේද? ඉතින් මේ විදියට තමයි අපේ පුංචි පොඩිත්ත ටික තක්කාලි පැලයක් ගෙවත්තට එකතු කරන්නේ. මේකට අපි ආධාරකයක් සිටවන්න ඕනේ නේද පුතේ? මොකද නැත්තම් මේ පැලේ ඉහළට වර්ධනය වෙනකොට ආධාරකයක අවශ්‍යතාවය තිබෙනවා තක්කාලි පැලයකට. ඉතින් ඒ විදිහට තමයි පුංචි පොඩිත්තොත් එක්ක එකතු වෙලා අපි පෙරපාසල් ගෙවත්තට බොහොම සාර්ථක විදිහට තක්කාලි පැලයක් එකතු කළේ. අපි කොහොම විට ඔබට කියලා දෙනවා අපේ වැඩසටහන තුළින් ගුණාත්මක පාන වර්ග ගැන නේද? ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ මේ පොඩිත්තන්ගේ පුංචි ගෙවත්තෙන් අපි අසන්න විදියට නෙලාගත්තු පළතුරක් අරගෙන එකින් බොහොම හොඳ පානයක් හදාගන්න හැටි කියලා දෙන්න. ඉතින් මාත් එක්ක ඉන්නවා ප්‍රධාන ගුරුතුමිය මේ පෙරපාසලේ. ඉතින් අපි සූදානම් වෙන්නේ ඇයත් එක්ක ඒ පිළිබඳව ඒ සාදා ගන්න ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතින් අපි කතා කරමු මේක හදන්න කලින් මේ මොනවද? ඔව් මේක මේ ග්‍රැනඩිල්ලා අපේ ගෙවත්තෙන් දැන් ගත්ත ග්‍රැනඩිල්ලා ගෙඩිය. ඔව් මේකෙන් අපිට පුළුවන්
इधुनाट पास पालतुरा इधन नत्तुगत्तोत् व्यंजनिकट गन्न पुलुवन् पिपिञ्ञ वट्टक्क हदन क्रमयट एक हदा गन्न पुलुवन् दैन मेक इदिला निसा अपि अद यदा गन्ने मेक पानयक् विदियट एतकोट सामान्ययेन अमुयेन गत्तोत् ओन्न एक इलवलुवक् विदियट मेक अपि दैन पलतुराक् विदियट गन्नो इदिला निसा पानयक् हदा गन्न हदन्ने मेक सामान्ययेन ओब ओबे पोडित्तन्ट हदला देनवा हेमदाम अपि उदेयट दरुवन्ट केंद सुप्पो गेवत्तेन गन्न पलतुराक् तमयि देन्ने अब कालेट अंब वलिन केसेल तीन केसेल वलिंग मे वगे पलतुर तीन मे पलतुर वली अभी अद सुधान वेन्न मे पलतुरी अपे दरुअन उदय भीम सकान सकस्कल आरंभ व्यवहार व्यवहार මේක බොහොම ගුණවත් දෙයක්. විටමින් ගොඩක් තියෙනවා ගොඩක් ජාති විටමින් C. විටමින් A තියෙනවා, විටමින් C තියෙනවා, B කුලේ විටමිනයන් තියෙනවා, විටමින් B1, B2, B3, B9 අන්තර්ගත වෙනවා. ඒ වගේම පොටෑසියම් තියෙනවා, යකඩ තියෙනවා. ඉතින් විටමින් වර්ග බොහොමයක් තියෙනවා. මේවට හැකියාව තියෙනවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔසවා තබන්නට. ඒ වගේම තමයි अपे शरीरे हतुरुदुरान सुदुरुदुरान रुदुर पट्टिका निष्पादने करान्नट मे टंटिन वल तियेन एम नत्तं ग्रनेडिल्ल फलतुरे एम नत्तं एलवलुवे तियेन मे विटमिन वर्ग ए तुलिन बोहोम होंद रुकुलक लबेनवा अपे शरीरे तुल हतुरुदुरान सुदुरुदुरान रुदुर पट्टिका निष्पादनेट ए वगेम मे फलतुर अपे शरीरगत रोग बहुमेकगेन अपि आरक्षा करन्न उदव् वेनवा प्रतिशक्तिकरणे अति वेनवा मे विटमिन बहुल निसा ओ प्रतिशक्तिकरणे वर्धने वेनवा ए वगेम प्रतिओक्सिकारक अडंगु वेनवा विटमिन सी बहुलम तियेनवा ए वगेम मेके ग्लाइसेमिक इंडेक्स एक अडुई ए निसा अरुदिरगत सीनी मट्टमट बलपैमक एकतु वेन्ने नै ओब क्रनेडिल्ला फलतरक् विदियट आहारयट गत्तट මේක පොටෑසියම් තියෙනවා ඔබ දන්නවනේ පොටෑසියම් අපිට අවශ්‍ය වෙනවා අපේ රුධිර පීඩනය පවත්වා ගන්න නිසි ලෙස. ඉතින් ඔන්න ඒ නිසා අපේ රුධිර පීඩනය ක්‍රමවත් විදියට පවත්වා ගන්නටත් හැකියාවක් තිබෙනවා පළතුරක් විදියට අපි මේ ආහාරයට ගන්නවා නම්. ඒ වගේම අපේ මානසික ආතතිය දුරලන්නට මෙය හොඳ පළතුරක් වෙනවා. ඉතින් අපි දැන් මේ විදියට මුළු ගෙඩියම අපි ग्रनेडिल्ला शाकयक् एकतु करगन्न मेक वेलक् विदियट तमयि आधारकयक् मत वर्धने वेन्ने අපිට ඉවත් කර යුතු තව දේවල් තියෙනවද මේකේ? කොහොම මේකේ මැද තියෙන සිවියක් තියෙනවා. ඒ සිවිය තමයි පොඩ්ඩක් අයින් කර ගන්න ඕන. හා අපි ඒක භාවිතා කරන්නේ නැහැ. නැහැ. ඇට ටික ගන්න පුළුවන්. ඇට ටික ගන්නවා. පුළුවන්. ඒ වගේම මේ සිවිය තමයි ගන්න. මේ තියෙන මාංශල කොටස අපිට ගන්න පුළුවන්. පුළුවන්. ඝනකම කොටස ඇතුලේ තිබෙන ඒක අපි භාවිතා කරන්නේ නැහැ. අපි මාංශල කොටස සූරලා ලබා ගන්නවා. දැන් අපි මේ විදියට සකස් කරගත්තා මේ සියලුම මාංශල කොටස් ටිකයි एक अंतर्गत अट हरियाण को सुधा नवे मिंदी जल युद्ध ब्लैंड कर सामने सीनी लून अभी इकत करेंट सीनी
अतम पेनी रसाई लुणु अवश्य अवश्य प्रमाण मिशा वेपुर पावचिकर नरकाय अडवे दुनिया प्रधानमंत्री මේක අපිට මේ වගේ පානයක් නැතුව නිකනුත් ආහාරයට ගන්න පුළුවන්ද? පුළුවන්. ඔව් අපි ඔන්න දැන් බලන්න. රස ලැබු කනවා වගේ අපිට මේක කන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. රස ලැබු කනවා වගේ කන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඔව්. ඉතින් මේ විදිහට තමයි මේ පානය හැදෙන්නේ. අපිට පුළුවන් මේක වීදුරුවකට දාලා අපේ ගෙදර ඉන්න ඇට ලස්සනට පෙන්වන්න නේද? අපි දැන් මේ හොඳ උකු ද්‍රාවණයක් තමයි එන්නේ එක ගෙඩියකින්. මේකට අපිට තව ජලය දාන්නත් පුළුවන්. පුළුවන්. කැමැති විදිහට එක සකස් කරගන්න පුළුවන්. බොහොම අපූර්වයි නේද? ඉතින් මේ වගේ ගුණාත්මක පානයක් gedara ඉන්න අයටත් හදාගන්න හැකියාව තිබෙනවා නේද? ඉතින් අපේ බලාගෙන ඉන්න අයට මොකද කියන්න තියන්නේ? ඇත්තටම හැමෝටම පුළුවන් වසවිස නැතුව ඇත්තටම පුළුවන් අපේ තමන්ගේ දරුවන්ට මේ වගේ පානයක් හදලා දෙන්න කෘතිම බීම වර්ග වලට හුරු වෙන්නේ නැතුව ඇත්තටම ස්වභාවිකව තමන්ට හදාගන්න තමන්ගේ දරුවා වසවිස නැතුව බීමකට හුරු කරගන්න නම් හැමෝටම පුළුවන් තමන්ගේ ගෙවත්තේ මේ වගේ පළතුරක් එළවලුවක් හොගා කරගන්න. प्रदेश पुष्कर परेशन निष्पादन सहकार सुपुरुदु मुहुनक लक्ष्मण फोन्सेका महात्म्या इतिन अद दवसे ओहुगे वसमे तिबेन पेरपासलक तमयि मे गेवत्त पिहिटला तिबेन इतिन ओ हेमनितरम मे देवल्लेक्क संबंधतावय पवत्वागेन यनवा इतिन अपि सूदानम वेन्ने गेन कथा करन्न मे वगे पेरपासलक मे विदियट पेरपासलक तुल गेवत्तक पवत्वागेन यने දේපල පඳව ඔබ මොකද හිතන්නේ සහ ඔබෙන් ඒ සඳහා ලැබෙන දායකත්වයේ කොයි වගේද කියලා අපි මතක් කරමු. ඔව් ඇත්තටම මේ අපේ ප්‍රධාන කටයුත්තක් විදිහට හැම වෙලෙම අපි අවධානය යොමු කරන්නේ ප්‍රදේශයේ ගෙවතුව ගාව නංවන්න. මේ ගෙවතුව ගාව ගැන අපි කතා කරනකොට හුඟක්ම අපිට මට අදහසක් ඇති වුණා පෙර පාසල් දරුවන්ගෙම මේ වැඩේ පටන් ගන්න නම් හුඟක්ම හොඳයි කියලා. මොකද දරුවන්ගේ ඒ පිළිබඳ ආකර්ෂණයක් ඇති කරන්න. දරුවා අපි මම දැකපු අත්දැකීමක් තියෙනවා. සාර්ථක ගෙවතු තියෙන හැම ගෙදරම දරුවෝ ඒ ගෙවත්තේ දෙමව්පියොත් එකතු වෙලා ගෙවත්තේ වැඩ කරනවා. ඉතින් මම හිතුවා මේ පෙර පාසල් තුලින්ම මේක ඇති වෙනවා නම් හොඳයි කියලා. ඒකට හොඳ අඩිතාලමක් දැක්ක මම මේ බණ්ඩාරගම ප්‍රාදේශභාවයේ මේ අලුබෝමුල මෛත්‍රී පෙර පාසලේ මේ දරුවොත් එක්කම තමයි මේ ගෙවත්ත හැදෙන්නේ. ඉතින් ඇත්තටම දරුවට පැලයක් මේ බඳුන පොළව කොටන පැලයක් හිටවන්න හැකියාව නැති වුණාට එයාලගේ දායකත්වය ගන්න පුළුවන් යම් යම් මට්ටමේ. මෙතන ඒ කාර්යය කෙරෙනවා. ඉතින් එතෙන්දී ඒ සඳහා මේ අපි අපේ දෙපාර්තමේන්තුවේ ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගෝජන සංවර්ධන නිලධාරිතුමියගේ ඊළඟ කෘෂිකර්ම උපදේශක තුමියගේ දායකත්වයත් අරගෙන අපි නිරන්තරයෙන් මෙතෙන්ට සම්බන්ධ වෙලා නිරන්තරයෙන් මේ දරුවොත් එක්ක සම්බන්ධ වෙලා මේ ගුරු මේ තුමියන්ලත් එක්ක සම්බන්ධ වෙලා මේක හොඳින් කරගෙන යන ගෙවත්තට අපේ උපරිම දායකත්වය දෙනවා. අපි ඉන්නේ ගෙවත්තේ තියෙන බොහොම හොඳ තැනක. ඒ තමයි අපි ඔබට කියලා දුන්න අර ගැනරිල්ලා ශාකයේ ගැන එකේ තියෙන ඒ එන අස්වැන්නේ තියෙන ප්‍රයෝජනය ගැන මේක පළතුරක් එළවලුවක් විදියට හදන්න පුළුවන් කියලා අපි කිව්වා. අපි දැන් සූදානම් වෙන්නේ අපේ කෘෂිකර්ම පරිශන හා නිෂ්පාදන සහකාරතුමාත් අපිත් එක්ක ඉන්න වෙලාවේ මේ ශාකයේ කොහොමද පරාගණය සිද්ධ වෙන්නේ? කොහොමද මේ අස්වැන්නේ ලබා ගන්නේ? අස්වැන්නේ ලබා ගන්නට නම් මේවා පරාගණය සිදු විය යුතුයි. ඉතින් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා අපි හොගෙන් දැනගන්න තමයි සූදානම් වෙන්නේ. ඔව්. ඇත්තටම මේ ග්‍රැන්ඩිල්ල නැත්නම් අපිට මේක ටන්ටින් කියලා ගමේ හඳුන්වනවා. මේ වැලේ අස්වැන්න ලබා ගන්න හුඟක් වෙලාට ස්වභාවිකව පරාගණය කරන කෘමියෙක් ඉන්නවා. ඒ කෘමීන් හුඟක් වෙලාට මේ ප්‍රදේශවල අඩුයි.
එතකොට ඒ නිසා ඒ කෘමි සතුන් බමරු එහෙම අඩු නිසා පරාගණේ කෘතිම පරාගණේ වෙලා එන අස්වැන්න අඩු නිසා අපි කෘතිමව මේක පරාගණය කරනවා. ඉතින් මෙතෙන්දි කරන්නේ අපි මේ වැලේ තියෙන මේ හොඳ මලක් පිපෙන උදේට උදේ වරු තමයි මේ මල පිපෙන්නේ. බොහොම සුවඳ ලස්සන මලක්. ඉතින් අපිට මේක මේ ගෙවිලියකට උනත් දරුවෙකුට උනත් කරන්න පුළුවන් දෙයක්. මේකේ තියෙනවා ජායාංගී කොටස සහ පූමාංගී කොටස මේ जायांगी कोटस प्रतिवागे पीटल तीयन मे जायांगी कोटस पूमांगी कोटस उड़ तीयन अभी मे कोटस तीयन वा मे मम अरगन पे मेम अंगिंग गत्तम मे कुड़ सबा मे पुंची शिवम कुड़क तीयन वा मे एक अरगन अभी करा ये कोटस तीयन मे पैदल उपयोग वा මේ සියුම් කුඩු ටික මේක මේ උඩ තියෙන මේ පූමාංගේ කොටසේ තැම්පත් කරනවා ආවරණය කරනවා අපිට මේ ඇඟිල්ලෙන් විනාඩියක්වත් යන්නේ නැහැ මේ කාර්ය කරන්න. ඉතින් පහසුවෙන් අපි මේක තැම්පත් කරනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ තැම්පත් කරපු මලේ ගෙඩියක් හැදෙනවා. ඒ කියන්නේ අපි કૃතිම පරාගණය තමයි මේ සිදු කරන්නේ. සිදු කළේ. මොකද මේක කෘමීන් වගේන් පරාගණය වෙනවා. මේක සිදු වෙන්නේ සර් පරාගණයක් නේද? එකම මලේනේ මේ පූමාංගේ සහ ජයංගේ දෙකම පිටලා තියෙන. ඒ කියන්නේ මලක තියෙන පිරිමි කොටසයි ගැහණු කොටසයි දෙකම පිටලා තියෙනවා. අපි කරන්නේ මේකේ වර්ධනය කරගන්න අපිට පළතුරක් විදියට හෝ එළවලුවක් විදියට අපිට අවස්සන්න ලබා ගන්න පරාගණය සිදු කිරීම. ඔව් විශේෂයෙන්ම මේකේ පරාගණය කරන උගාක්ම අම්බලම් පාළුව කියන මේ කෘමියෙක් ඉන්නවා. එයා තමයි කරන්නේ. මේ ප්‍රදේශවල උගාක් දැන් අඩු වෙලා තියෙන වැල්දොඩම් සහ ග්‍රැන්ඩිල්ලා මේ පරාගණය වෙන්නේ කෘමියකින් අම්බලම් පාළුව කියන කෘමියකින්. එතකොට ඒ කෘමිය ගහනේ අඩු වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. අපි දැන් කෘතිමව මේක මේ විදිහට පරාගණය කරාන් පස්සේ අනිවාර්යයෙන් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්කම තියෙනවා අපිට. පුළුවන්. ඒක පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න මේ විදිහට ඔබට පුළුවන් ඔබේ ගෙවත්තටත් ග්‍රැන්ඩිල්ලා ශාකයක් එකතු කරගන්න. මේක වැල් ශාකයක්. එතකොට මේකේ වැල් කොටසක් කින් පුළුවන් ද අපිට? පුළුවන්. මේ වැල් කොටසක් අපිට මේක මේ මම සරලව කියලා දෙන්නම්. අපිට ඕනම කෙනෙකුට පුළුවන් අපිට මේ වැලේ පුරුක් හතරක් තියෙන ප්‍රමාණයට මේ වැල හරස් කඩ කැපුමක් යොදනවා මේ පුරුකකට ආසන්නයි. ඒ කපලා ඒ කැබැල්ලේ පුරුක් දෙකක් යටන විදිහට අපි අර පෙර වැඩසටහන වල කිව්වා වගේම පහසු මාධ්‍යයක් හදාගෙන කියන්නේ පස් කොටස් දෙකයි මේ එකට ගොම කොටස් එකයි වැලි කොටසයි එකතු කරගෙන ඒ කොටස් හතරයකට සම්මිශ්‍රණය කරලා අපිට ඒකේ පුළුවන් මේ පුරුක් දෙකක් යටවෙන විදිහට මේ පුරුක් දෙකට තියෙන මේ මෙතන කොළ දෙක අපි ඉවත් කරනවා ඉවත් කරලා මෙතනින් අපි කඩලම පෙන්නමු ඔව් මෙතනින් අපිට දැන් මේ වගේ අපි මේ අතින් කඩන්නේ කපලා ගන්න කපලා ගන්න මොකද සයිල වලට හානි වෙන නිසා අපි මේ කපලා ගන්න කොටසේ මෙන්න මේ පුරුක් දෙක යට වෙන්න අපි මේක බඳුනක හිටවනවා එහෙම නැත්නම් අපිට මේක කොහොබත් යදාගෙන කරන්නත් පුළුවන් බඳුනකට කොහොබත් පුරවලා අපිට පුළුවන් මේ කොටස් දෙක යට වෙන්න හිටවලා අපි හේවන තියන තැනක නැත්නම් ප්‍රොපගේටර් එක ඇතුලේ මේක තියලා තිබ්බම සාමාන්‍යයෙන් සති 3-4ක විතර කාල සීමාව ගත වෙනකොට මේ මේක පැල වෙනවා එතකොට ඒකේ විශේෂත්වය තින් දැන් මේ තියෙන වැල බීජ වලින් හදාගත වැලක් මේ තියෙන්නේ. නමුත් මේ මෙහෙම අපිට මේ දණ්ඩක් මේ යොදාගෙන ඒ කියන්නේ මේ වැල් කොටසක් මෝරපු වැල් කොටසක් යොදාගෙන පැල කරගත්තම මේක අපිට ඉතාම කෙටි කාලයක අස්වැන්න දෙනවා. ඒ කියන්නේ අපිට බඳුනක වුණත් මේක හදාගන්න පුළුවන්කම තියෙනවා. අවසානයේ අපිට ආධාරකයක් යොදාගන්න පුළුවන් වැලක් විදියට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඔබට මතක ඇති කුරුක් දෙකක් යට වෙන්න අපි හිටවන්න ඕන. අපි මාධ්‍ය සකස් කරගන්නේ මතු පිටපස් පස් දෙකයි කොම්පෝස්ට් හෝ මේ ගොම කොටස් එකයි වැලි කොටස් එකයි. ඔව්. බොහොම ලේසි. ඒ වගේ මාධ්‍යයක් හදාගෙන ඔන්න ඔබට පුළුවන් ග්‍රැනඩිල්ලා ශාකයක් ඔබට මුණ ගැහුණොත් ගිහිල්ලා මේ වගේ ඉති කැබැල්ලක් ලපටි කැබලි තවත් පහසුවෙන් පැලවෙනවා. පැලවෙනවා. ඉතින් ඒ වගේ කැබැල්ලක් අරගෙන පුරුක් දෙකක් යට වෙන්න ඔබ මාධ්‍යයට එකතු කරන්න ඊට පස්සේ මාස කීයක් යනවද අපිට දින 30ක් විතර ගත වෙනකොට මුල් ඇදිලා සකස් වෙනවා අපිට දවස් 45ක් විතර යනකොට මේක බිම රෝපණය කරගන්න පුළුවන්කම තියෙනවා තියෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මාස කීයක් යනවද පළදා වෙන්න ග්‍රැන්ඩිල්ලා මේ මල් පිපෙන කාලයක් තියෙනවා වාරයක් තියෙනවා දිනපත් සති ඒ කියන්නේ වර්ෂයේ මුළුල්ලෙන් මල් පිපෙන්නේ නැහැ ඒ වාරදී තමයි මේ ගෙඩි හැදෙන වර්ෂයේ වාර දෙකක් පමණ මේක ගෙඩි හැදෙනවා ඒ වාරය එනකොට මේ වෙලේ ඉක්මනින්ම මේ දැන් මෝරපු දඬු කැල් කියන්නේ අපි මේ වැලකින් ගත්ත දඬු කැල්ලක් රෝපණය කරොත් ඉක්මනින්ම ගෙඩි ගන්න පුළුවන් බීජ නම් අපිට සාමාන්‍යයෙන් මාස 7ක් 8ක් විතර යනවා බීජ හිටවුවට පස්සේ වැලකින් ගෙඩි ගන්න ඔව් ඉතින් ඔන්න ඔබට පැහැදිලි වෙන්න ඇති ඔබට පුළුවන්
ග්‍රැනඩිලා ශාකයක් ඔබගේ වත්තට එකතු කරගන්නට ඒ වගේම බීච ගන්නවා නම් අපිට කොහෙන්ද ගන්න පුළුවන් වෙන්නේ බීච අපිට සාමාන්‍යයෙන් මේ දෙපා වෙළඳ පොලේ විකුණන්න මේ තියෙන ප්‍රමාණය අඩුයි නමුත් ගමේ බොහෝ තැන්වල තියෙනවා දැන් උදාහරණයක් විදිහට මේ ගෙවත්තට ආවොත් මේ එක ග්‍රැනඩිලා ගෙඩියක බීජ තියෙනවා 250 300ක් විතර එතකොට මේ අනිත් එක පැලවීමේ ප්‍රතිශතය බොහොම ඉහළයි ඒ කියන්නේ බීජ අපි 100ක් දැම්මොත් ඒකෙන් 95ක් විතරම පැලවෙනවා ඒ නිසා අපිට එතකොට පැල සපයා ගැනීම තරම් ගැටලුවක් නැහැ දැන් මේ උදාහරණයක් විදිහට දැන් මේ ප්‍රදේශයේ බොහෝ ගෙවතු වලට මම මෙතනින්ම බීජ අරගෙන පැල බෙදා දීලා තියෙනවා ඉතින් මේවා හොයාගන්න පහසුවක් නැහැ දැන් මේ ප්‍රදේශ වල වට කෙනෙක් නම් අපිට දැනුවත් කරනවා අපි මේ බීජ හෝ දඬු කැබලි ලැබල දෙනවා ඔව් ඉතින් ඔන්න පුළුවන් ඔබේ ගෙවත්තටත් එකතු කරගන්න ඉතින් මේක බොහොම ආදර්ශනීය පෙරපාසල් ගෙවත්තක් ඉතින් මේ සම්බන්ධව ඔබට කියන්නේ කියන්න තියෙන මොනවද අපේ මේ බලාගෙන ඉන්න ජනතාවට ඔව් දැන් ඔබටත් කියන්න තියෙන්නේ ඇත්තටම මේ පෙර පාසලෙන් මෙහෙම ගෙවත්තක් හදන්න පුළුවන් නම් ඒ තුලින් දරුවගේ මානසික මට්ටම මානසික සතුට මානසික තෘප්තිය මේ සියල්ල පෙර පාසල තුලදී දරුවට ඇති වෙනවා දරුවට මේ පෙර පාසලට ආවම හොඳ ආකර්ෂණයක් පෙර පාසලේ රැඳිලා ඉන්න ලොකු ආසාවක් හැදෙනවා මොකද මෙතෙන්දි දරුවන්ගේ ගස් මේ මේවා බඳුන් නම් කරලා තියෙනවා අපි දැක්කා එතකොට මේ දරුව කියන්නේ මගේ ගහ මම තමයි වතුර දාන්නේ මම තමයි මේකට පොර දාන්නේ මම තමයි අස්වැන්න ලන්නේ කියලා දරුවට ලොකු බැඳීමක් මේ පෙර පාසලට ඇති වෙනවා අනිත් පැත්තෙන් දරුවා ශිෂ්‍යත්ව විභාගයට යනකොට පෙර පාසලෙන් ගිහිල්ලා පහවසල ශිෂ්‍යත්වයට යනකොට ඒ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය හුඟා ප්‍රශ්න වලට පිළිතුරු මේ පෙර පාසලේ තියෙන ඖෂධ ගැන භෝග ගැන බොහෝ දේවල් පළතුරු ගැන දරුවා මේ දැක්ක ගමන්ම උත්තර කියන්න පුළුවන් ප්‍රායෝගිකත්වයේ මේ පෙර පාසලෙන් ලැබෙනවා. ඉතින් රජ ආයතනක වුණත් පෙර පාසලක වුණත් ඒ දේ තියෙනවා නම් ඒ තැන බොහොම හදවතට ලං වෙච්ච ස්ථානයක් බවට පත් වෙනවා. මම දකින්නේ ඒක ඇත්තටම හුඟක් වැදගත් ප්‍රයෝජනවත් දෙයක් කියලා. ඔව්. අධ්‍යාපනය ප්‍රායෝගිකව ලබා දෙන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද මතකයත් වැඩි ඒ ප්‍රායෝගික අධ්‍යාපනයෙන් ලැබෙන කරුණුත් එක්ක ළමයාගේ මතක ශක්තිය ඒ පිළිබඳව තියෙන මතක ශක්තිය වැඩි. ඉතින් ඒ නිසා ඔන්න ඔබට පුළුවන් ඔබේ පොඩිත්තන්ට වෙන්න පුළුවන් මේක ඔබේ නිවසෙන් පටන් ගන්න පුළුවන් පෙර පාසලෙන් වෙන්න පුළුවන් පාසලෙන් පූජනීය ස්ථානයකින් ඕනෑම රජයේ ස්ථානයක ගෙවත්තක් පවත්වා ගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම स्ट्रक्चर्स में सैकली भाविता करती है विद्या अपते यान देवल तमायन भाविता करती बेन बहुम अपूर्व वर्धने करगान उनके शाख मे तीन हरियट मटन पेन्नी अभी लूनवा गावक दान कुट रत लूनवा गावक दान कुट एवागे पेलवागे नमक मेक इट वा विना विशेष नीरालीक्स वगावक मे तीन अपट मेक बबालट रईस बत्त වියනකොට දා ගන්න පුළුවන් ලීක්ස් වෙනකොට පාවිච්චි කරන්නත් පුළුවන් ඒ වගේ මේක සෑහෙන කාලයක් අවුරුදු ගානක් තියා ගන්න පුළුවන් මේක කැපුවාම ආපහු ආපහු මේකෙන් දළු දාලා ආයෙ ලියලලා ආයෙ මේ වගේම පැලටියක් වෙනවා ඔව් අවුරුදු කීයක් විතර මේ විදිහට පවත්වා ගන්න පුළුවන් අවුරුදු 4-5ක් පුළුවන් පුළුවන් උස යන්නේ නෑ මේක වඩා නේද වඩා උස යන්නේ අපි ගත්තට පස්සේ අපිට අවශ්‍ය විදියට ලීක්ස් වෙනකොට භාවිතා කරන්න පුළුවන් අපි කපලා ගත්තට පස්සේ ඊට පස්සේ ආයෙත් මේක මේ විදියටම දළු දානවා මේකේ මුල මොන වගේද ඒක ඔව් ලීක්ස් වල වගේ ලීක්ස් වලට වඩා පොඩි අඩු අඩුවෙන් තියෙන මුල් එක මල් වගේ මුල් මුල් පද්ධතියක් තියෙනවා මුල් පද්ධතියක් තියෙනවා ඔව් ඉතින් බලන්න කොහෙන්ද මේ ඒ කියන්නේ මේ ලීස් වර්ගය අපි හොයාගත්තේ කොහෙන්ද අපි හොයාගත්තේ පමණුගම ගොවිජන් සේවා මධ්‍යස්ථානයේ අපිට අපේ බීජ විදියටද ගත්තේ පොඩි පැල පොට් එකක් තමයි මම ගත්තේ ඒකෙන් තමයි ටික 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 වර්ධනය කරගෙන මේ විදියට ඔව් වර්ධනය කරගන්නකොට කොහොමද වර්ධනය කරගත්තේ මේක එකපාරට මෙහෙම වර්ධනය වෙනවද පඳුරක් විදියට ඔව් අපි එක තනි තනි ගස් තමයි මෙහෙම හිටවන්නේ පොඩි ගහක් අරගෙන
අරගෙන ඒකෙම පඳුරු දානවා. හා මේක පඳුරු දානවා. ඒ නිසා අපිට පුළුවන් ඒ පඳුරේ තනි පැලෙන් ඉඳුවට පස්සේ පඳුරු ලබා ගන්න. ලබා ගන්න පුළුවන් තනි පැලයක් ඉඳුවාම පඳුරු ලබා ගන්න පුළුවන්. ඒක අපිට වින් වින් වශයෙන් ඊට පස්සේ පැලේ පැලේ ඉඳ ගන්න පුළුවන් වගාවක් විදියට වර්ධනය කර ගන්න පුළුවන්. ඉතින් අවුරුදු 5ක් විතරම අස්වැන්න අපිට ලබා ගන්න පුළුවන් මේ විදියට කොළ දාවක් අපිට එන්නේ. මේ කොළ දාව අපිට භාවිතා කරන්න පුළුවන් අපේ එදිනෙදා ආහාරවලට. ඉතින් මේක බොහොම හොඳ දෙයක්. මොකද අපි ලීග්ස් වගාවක් වෙන්න පුළුවන්, ඩූන් වගාවක් වෙන්න පුළුවන්. මේක කෙටි කාලීනයි නේද? මේක අවුරුදු 5ක් විතරම මේ පුළුවන් කියන්නේ ඒක බොහොම වැදගත්. ඉතින් ඒ වගේම තමයි කංකුම් තේනවා. මේ සැකිලි භාවිතය බොහොම වැදගත් අපිට මේ අවකාශයේ කලමනාකරණය කරගන්න රට සීමා කරගන්න ඵලදායි විදියට. ඉතින් ඔබට මේ විදියටත් උත්සාහ කළා තිබෙනවා. ඔව්. අපි මේක මේ බඳුන් විදියට අපි සකස් කරගත්තා. මේ පරිසරයට අපිට මේක පුච්චන්න දාන්න බෑ. පරිසර දූෂණයක් සිදු වෙනවා. ඒ නිසා අපි මේක නැවත පාවිච්චි කිරීමේ අදහසින් තමයි මේ විදියට වර්ණ සංකලනයකුත් එක්ක දරුවන් පෙර පාසලක් නිසා මේ වර්ණවත් විදියට එක වර්ණ වලින් මේ බඳුන් යොදාගත්තේ. ඔව්. මෙතන හොඳ බීට්රූට් වගාවක් තිබෙනවා. විවිධ එළවලු වර්ග බොහෝමයක් තිබෙනවා නේද? කතර මුරුංග තියෙනවා. ගස් ලඟා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ඔසු. ඔසු. අපි ඔසු ගැන කතා කරමු. මොනවද තියෙන්නේ? අපිට තියෙනවා හාතවාරිය තියෙනවා. සේර තියෙනවා. හාතවාරිය සේර. ඉඟුරු තියෙනවා. ඉඟුරු කහ. ඉඟුරු කහ. වැල්පෙනල. වැල්පෙනල තියෙනවා. අපි දරුවන්ට අපි උදේ කැඳ එහෙම සූදානම් කරගන්නකොට අපි මේ ගෙවත්තේම තමයි ඒවා ගන්නෙ. ඔව්. අපි කොළ කැඳ හදනවා නේද? හදනවා. ඔව්. ඉතින් බලන්න ගෙවත්ත බොහොම සස්ත්‍රීකයි. ඊට එහා ගිහාම තියෙනවා මෙතන නවහන්දි තියෙනවා. ඔව්. ඒ වගේම ඉඟුරු පියලි අපි අහලා තියෙනවා. තිප්පිලි තියෙනවා. තිප්පිලි තියෙනවා. කුරුදු තියෙනවා. කුරුදු තියෙනවා. ඉරිවේරිය තියෙනවා. ඉරිවේරිය. ඔව්. ඉතින් ඒ වගේම රම්පේ කරපිංච එහෙමත් තියෙනවා. ඔව්. පෙතිතෝර. පෙතිතෝර තියෙනවා නේද? ඉතින් බලන්න ඖෂධ ගත්තත් බොහෝමයක් ඖෂධ වර්ග තිබෙනවා. ඉතින් අපි ඔබට උත්සාහ කරේ මේ බොහොම අංග සම්පූර්ණ ගෙවත්තක්. මේක තියෙන්නේ ගෙදරක නෙවෙයි පෙර පාසලක. ඒක තමයි ස්වේශේෂීභාවය මෙතන තියෙන. ඉතින් ඇය තමයි මේ සියල්ලටම ගුරු හුරුකම් දෙන්නේ. ඉතින් ඔබේ ජීවිතය තුළ මේ තුළින් ලබන ආස්වාදය කොයි වගේද? ඇත්තටම මට ගොඩාක්ම සතුටුයි. මම මේකෙන් පණිවිඩයක් දෙන්න ඕන හැම පෙර පාසල් ගුරුවරියකටම හැම පෙර පාසලකටම පුළුවන් පොඩි ඉඩක් තිබුණත් බඳුන් පාවිච්චි කරලා මේ වගේ පීලි ආකාරයෙන් සකස් කරගන්න ඒවා හරි මේ වගේ පොඩි ඉඩකින් හදාගන්න මේ උළු 60 කීපයකින් හරි පොඩි ඉඩක් තිබුණත් හොඳට කලමනාකරණය කරගත්තොත් ලස්සන ගෙවත්ත නිර්මාණය කරගන්න හැමෝම හැම පෙර පාසල් ගුරුවරියකටම පුළුවන් හැකියාව තිබෙනවා. ඉතින් මම බැලුවේ කොහිල වගාවකුත් තියෙනවා එතන. සාමාන්‍යයෙන් තෙත පරිසරයක් අවශ්‍යයි. නමුත් බඳුනක කොහිල වගා කරලා තිබෙනවා. එතන බඳුන හදලා තිබෙනවා. ඒ තෙත් පරිසරය පුරු විදියට ඊට අවශ්‍ය තත්ත්වයන් එතන සපයලා තිබෙනවා. ඉතින් ඒ නිසා අංග සම්පූර්ණ ගෙවත්තක් කියන්නේ අන්නේ ඒකයි. හැමදේම තිබෙනවා. ඉතින් මේ වගේ දේවල් අපේ රටේ පෙර පාසලක ඉඳගෙන අපේ පොඩි දරුවන්ට මේ වගේ මානසික පරිසරයක් සකස් කරගන්නට හැකියාව තිබෙනවා නම් ඒක කොයිතරම් නම් හොඳ දෙයක්ද? අපි බොහෝ වෙලාවට කතා කරනවානේ වන විනාශ කරනවා, පැල පිටවන්නේ නැහැ, අපේ වනවැස්ම අඩු වෙනවා මේ දේවල් ගැන. ඉතින් අපිට පුළුවන් මේක ගෙවත්තෙන් ආරම්භ කරන්න. මේ අඩු වෙන දේවල් අඩු වෙනවා නම් අපිට ඒක අපේ පාලනයෙන් තොරව සිදු වෙනවා නම් අපිට පුළුවන් ආරම්භ කරන්න පරිසරය සංවර්ධනය කරන්න. ඒ වගේම තිරසාර විදියට භාවිතා කරන්න අපේ ගෙවත්තෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම පෙර පාසල් පාසල් සියලුම ආයතනවල රාජ්‍ය ආයතන වේවා, පෞද්ගලික ආයතන වේවා, ඕනෑම තැනක පරිසරය අලංකරණය කරන්නට පවා හැකියාවක් තිබෙනවා ඵලදායී විදියට මේ ගෙවත් වගාව තුළින්. ඒ වගේම පරිසර හිතකාමී දරුවෙකු සමාජගත කරන්න අපිට මේ තුළින් වඩාත්ම පුළුවන්. ඔව්. සරුකේ
अभी अपे जीवित तुले जीवत्व ते हुंगक देवल सिद्ध वेन्ने अपे पालने किन थोरव इतिन मे विधियट अपे पालने किन थोरव सिद्धुवेन सिद्धुवेन निसा समस्तयक् विधियट मनुष्य वेच्च अपिट वगेम समस्त जीविंटत् एक हितकर सह हितकर विधियट बलपानट पुलुवन् नमुत् मे काल सीमावेदी मे सिद्धुवेमिन पवतिन वन विनाशय अपे रटे तिबिन मे वनवेस्मे शीघ्र अडुवीम निसा अपे हुंगक कुलावट बयेन इन्नवा अनागते दवसक अपिट हुस्म गन्नट ऑक्सीजन नैति वेवि कियला ओ अपे अत्तटम बिय विय युतुई हबै अपे बिय वेला मे पिलिबंद कथा बस कर कर हिटिया कियला मे प्रश्नय विसंदेन्ने नै अपिट पुलुवन मे अडुवेला यन हरित वर्णय वैडी करन्नट अपे गेवत्त शास्त्रीक क्रीम तुलिन इतिन අදට අපි ඔබේ නිවසෙන් සමු ගන්නවා. එළබෙනේ දත්හරියට උදෑසන 10ට අපි ඔබේ ආලින්දයට එනවා. ගෙයින් එන්නම් ප්‍රාර්ථනා කරන ඔබට ආයු බොහෝ සපිරුණු නිරෝගිමත් හෙට දවසක්. वीडियो सह प्रवृत्ति नरम में मट यह तो बटन ने क्लिक कर सेहत टीवी सब्सक्राइब करना अलग वीडियो गने मूल्य न देने करना में मशीन वो क्लिक करना